මේ ආශ්ර්ය අත්්ූත කරුණු බුදුරජාණන් වහන්සගේ ජීවිතය තුළ තිබුණා. ආනන්ද ස්වාමින්න් වහන්සේගේෙන් වරක් ස්වාමීන් වහසේ ලැවිල් හනවා බදුරජාණන් වහන්සේගේ ජීවිත හරි ආශ්චර්රයයි පුදුමයි අත්භූතයි ඒග අපට කියා දෙන්න කියලා. එවෙලයි ස්වාම ස්වාමීනිි භාග්‍යතුන් වහස වහන්සිගේ ආශ්චරය වූ අත්භූත වූ කරුණ මේ භික්‍ෂූන් වහස අහනවා දේශනා කරන්න කලා කිය ්‍යයානන්දම ඔබට කලින් දේශනා කළ තිබෙන නිසා ඔබ දේශනා කරන්න කියලා මතක් කලාම. දුරාන් වහන්සේ ජවිත ආශචරයක් විදිීයට අන්ති මාත්ම භාාවී දිව්‍යලෝ කිතුසිත බව නිප දෙෙන් එෙ සිහි එම්මයි. එසේ සිහියෙන් ඉපදිලා එහි සම්පූර් නාවිශ්‍ය කාලයම ගත කරනවා. අනතුරු දෙවියන්ගේ ආරාධනාවෙන් කාලෝ ඇයන්තේ මහාවීර උපාච්ච මාත කුච්චියන් කියන මේ ආරාධනා ගාත්තාවෙන් ආරාධනා කරනවා. මහාවීරයන් වහන්ස මේ මනුලෝ එපදීමට සුදුස කායයි. ෝතුරා බුදුවෙලා ඒ දනම බෙරය වයහන්නට සත්වය අන්දුකින්තර කරවන්නට කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනා අනුව බෝස්ථානන් වහන්සේ කාරණ පහක් බලනවා කාලය මේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයද ඒකයන්නේ කාලය වශයෙන් ගත්තහම මනුෂ්‍යයෙන්ගේ අවුරුසු සීයට වඩා අඩුකාලේ ද්‍යවිශ්‍ය බදුරජාණන් වහන්සේලා පහළවෙනි නෑ ලොව ඒතුවද මෙවැනි කාලාිට පේ නවා ුරුදු සියට අඩුව අවරුදු හැත ගණනක් වගේ තමයි අපේ පරමවශ්‍ය දැන්. හි මෙවැනි කාලෙක පහලවනු දුක වැඩි. කරදර වැඩ කෙස් වැඩ රාගදේශම බහුලයි එනිසා බුදුරජාණන් වහසක ධරමේ වැට හින්නේ දැ දැන්ුුණත් ොච්චර දරම ෙහවුවත් ඊළඟ මහෝතේ අමතකයි. හික් මෙෙ නෑ. කීකරනෑ අකීකරුයි කෙසුන්ට බරයි. එනිසා කොයි වෙලාේ චපල සිත් තමයි. මේ සත්්‍යයන්ට මනුෂ්‍යයන්ට තින් තෙවනි කාලෙක පහල වනා බුදුරජාණන් වහන්සගෙන් ප්‍රයෝජනයක් මිනිස්සුගන්න නැති නිසා අවුරදු සීයට වඩා වැඩි කාලවලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේල ලොව පහළ වෙන්නේ. එසේම බුදුරජාණන් වහන්ස නමක් පහලවෙෙන නැහැ අවුරදු ලක්ෂයට වඩා ආයුෂ වැඩි කාලවල. ඒයට හේතු ලක්ෂයට වඩා වැඩිකාලවල තියෙන් ලෙඩ දෙක එකක්තම නිදිමත් අනිත්්‍යක බඩිගින්. බඩිගෙන්න නිදිමත්තයි කියන දෙකට ඇරෙන්න වෙන රෝගයක් නෑ වයිසටයා මක් පේ නෑ මරණයක් වැඩිපුර පේනෙනෑ දුකක් නෑ. එ දුකා අඩු නිසාදුක වැටහෙන් නැති නිසා බදුරජාණන් වහන්සේල පහළ වෙන සුදුසු කාලය අවුදුලක්ෂයත් සියත් අතර එ වෙන ගොට පරමාශ සීයත් එකස විස්සත් අතර තිබුණ බවයි සඳහන් වෙන්නේ. ඒ කාලේ. දීපේ බලනවා. දීපේ බලනවයි කියන්නේ දීපතියනො හතරක්. සතර මහා දිවයින. උතුරුකුරු දිවයිනේ අපර ගෝයානෙ පූර්වේදය දඹදිව කියලා. මේ දිවයින් හතරෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේල පසේ බුදුරජාණන් වහන්සේ සක්විති රජවරු පහළවෙන්නේ ද මධ්‍ය මණ්ඩලේ මයි. එ අනුව දඹදිවතෝරා ගත්තා ද දීපේ වශයෙන්. දේශ වශයයේ දඹදිවත් ඇමතනම් බුදුර පහලවෙෙන් ඉපදෙ නැහැ ඉප දෙන්නේ බුදුුවවෙන්නේ මධ්‍ය මණ්ඩලයේ, මධ්‍ය මණ්ඩලයේ කිමුල්වත්පුරය දේශ වශයෙන් දුටුවා ඒ දේශය කුලේ ඒෙවත් තාත්ත කවුද කල්ප ලක්ෂ්‍ය පාරමි පුරාගෙනය සාක්‍යන්ගේ රජවූ සුද්දෝධන රජතුමා පියතුමා වශයෙන් දුටවා ඒ සුද්දෝදන රජතුමා කුලේ ශස්්‍රිය රජකුලයයි සමාහරකාලවල මේ ලෝක අග්‍රකුලේ වෙනි බ්‍රහ්මණ කුලේ රජුටත් අවාද කරන බ්‍රාක්්මණයතමයි ඒකාලෙට අග්‍ර වෙන්නේ සමාරකාලවල රජකුලේව සස්්‍රිය කුලේ අග්‍රවෙනවා තර බුදුරජාණන් වහන්සේ වෙලා බැලුවවා මේ සස්ත්‍රිය කුලේ සුදව් රජුතුමා තමයි පියාවශයෙන් කුලේ වශෙන්. මව. මවශයෙන් දුටේ කල්ප ලක්ෂ්‍යප පාරමී ධරම පුරාගෙනයෙන් පැමිණ තිබෙන මහමායා දේවියව. එතකොට හරියටම තව මාස දහයකුත් දවස් සතකට ආවිශ්‍ය තිබුණා ඒ මාතාවයි තමන් වහන්සකි මවවෙන්. ඒ කාරණා පහ දැකලා දෙවියන්ට ප්‍රතිං්ඥාදීලා නදුන්නවයනට ගිහිල්ලා ඇසලපුන් පොහෝ දිනයක සිහි එම්ම දෙව්ලවිංචුත වෙලා සිහි එම මවකුස පිළිසිඳ ගත්තා. එදා පිසඳ ගන්න වෙලාව මහමයා දේවයට සිහිනයක් පෙනනා සුදුපාටත් පැටවෙෙක් සුදු නැළුමක් කරගෙන දකුණු ඇලයෙන් කුසට පිරිසෙනවා කියන කාරණ. එඒ අනුව ඒ මහොතේ තමයි බෝස්ාණන් වන්සේ මවකුස පිළිසඳ ගත්තේ. ඒ මෞකුස පිළිසඳ ගත්තර පස්සේ ඒ බෝස්ථාණන් වහන්සේටත් මෑණියන්ටත් ආරක්ෂා පිණිස. අමනුස්්‍යයේක්වේවා මනු්‍යයෙක්වේවා බෝස්ථාණන් වහන්ේ ෝ මෑණියන් නොප කියන්න නොපෙලාවා කියෙන අදහසින් විපතක් කරදරයක් නොවේවා කියෙන අදහසින් සතරවරන් දෙවි රජදරූ ඒ කුටියේ කාමරයේ සතර කෙලවර කඩුගත් අත ඇතිවාරක්ෂා කරනවා. ඒ දෙවිවරු දේවයට පෙනී යනවා ඒ දැක්ක කෙලා බයක් ඇතිවන්න න්නෙත් නැහැ ඒආනුභාවයයි ඒ බෝස්ථානන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චරය අත්භූත කාරණයක්. සේ මවකුස වාසය කරන බෝස්ථානන් වහන්සේ නිසා මවට කිසි ආබාධයක් අසනීහිපයක් ඇතිවෙන්නේ බොහොම නිරෝගි වෙනවා සුවසේ පංචකාමය අනුබව කරන්නේ සතුටින් ඉන්න කෙනෙක් බවට මෙයාම්ම පත්වෙන. ඒවගේ මේ මවට කි පුරුෂයක් කෙරේ රගසිතක් ඇතිවන්නේ නැහැ. එකක් රාගසිතින් මැඩියගේ පුරුෂයකක් විසින් ෂ්පර්ෂ කරන්න සමත්වන්නත් නෑ ඒ බෝස්ාන් වහන්සේගේ ආනුභාවයමයි. එසේ මෞකුස වාසය කරද්දි මෞකුසේ පළඟක් බැඳගෙන ඉදිරිය බලාගලන ඉන්න මේ බෝසත් කුමාරයාව විදුර කරණ්ඩුවක් ඇතුළ තින් රන් පිියත් දකිනවාගේ මෙ මාතාආවිසින් දකි නොයත් ආශ්‍යර්යයි අත්භූතයි. මෙසේ මවකුසවාසය කරනවා මාස දහයක් හරියට මාස දහයක් වාසය කරලා හිස්ස යටටිකුර වෙලා තම සාමාන්‍යයෙන් සත්ව එප දෙන්නේ නමුත් බෝතාාන වහන් සිප දෙන්නේ පා දෙක දිගු කරගෙනයි මුලින් පා දෙකයි බිහිවෙන්න ඉරියට එතකොට දරමාසනයකින් බසින දරම කතිකයාන කෙනෙකුන් මෙ මහබෝස්තුන් වහන්සේ බොහොම පහසුවෙන් බිහිවුණ මනුළුවට ලුම්බි නිසාලෝද ්‍යානයේදී වෙසඟපුන් පොහෝ දිනයකද මේ මනුලෝ බිහිවුුණ අවස්ථාවයි. ඒ මොහොතේද කිසිම අපවිත්‍ර දෙයක් සරේරයේ තැවරුණේ නැහැ බොහොම පිරිසිතුව ස්කසීසලුව කොතන ලද නිල්වන් මැනිිකක්සේම පිරිසිදුව බිහිවුනා බිවෙන මහොතේම මවටත් බෝස්ධාණන් වහන්සට දියකිස සඳහාඋු ස ඇල් ජලය ධාරාවක් අහසින් පැමිණුණා එහසින් පැමිණලා ජලකිස සිද වුණා ඉප දෙෙන්නාව බෝස්තුන් වහන්සේ මුලින්ම පිළිගත්තේ අරිහත් බ්‍රහ්මරාජයෙක් විසින් අරිහත් බ්‍රහ්මරාජය පිළියරගෙන රන්දැලින් බාරදුන්න සතරවරන් දෙවියන් සතරරන්දවියෝ අඳුන්දිවිසමින් පිළිගත්තා ඒ සතරන් දෙවරු දේවී සතුටි වෙන්න බෝසත් කුමාරයකඔබට ඉිපදනාය කියල මනුෂ්‍යයන්ට බාරදුන මනුෂ්‍යයෝ දුහුල් සැලුවෙන් පිළි ගත්තා. මනුෂ්‍යයන් යතින් බිමට වැඩමකරපු බෝස්ථාණන් වහන්සේ දස දිසා බලල තමන් වහන්සේ තරම් කෙනෙකි කිසිමු දිසාාව කනැති බව දැනගෙන. උතුරු දිසාවට සත්පියවරක් තැබුවා තබන තබන පියවරෙහි නෙළුම්මල් පිපෙමින්. හත්තෙන පියවරේ හිටගෙන එකඇඟිල්ලක් ඔොසවාගෙන, අග්ගෝ හමස් මිලෝකස්ස ජෙට්ටෝ හමස් මිලෝකස්ස සෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමාදාන නත්තිධානිි පුනක් බවෝ මෙමාගේ අවසානුපදයි මේ මතූපතක් නැහැ කියන අභීත සිංහනාදය කළා මමලෝට අග්‍රවෙනවා මමලෝට ශ්‍රේෂ්ට වෙනවා දේෂ්ඨ වෙනවා. ඒ සිංහනාදේ කළා ඒත් ආශ්චර්යයි අත්භූතයි. බෝස්ථාන වහසේ ඉපදෙන මේ දවසේ. අහසේ මල් වරුසාාවයි. ජලේමල් පොළොවෙමල් හැමතැනම මල්. තිරිසන්සතුන්ගේ බිය සංසිදුනා. ගොළුවන්ට කතාකරන්න ලැබුණ බිහිරන්ට සබ්දෑසුන අන්දයන්ට රූපෙනුනා. ඒවිදි ආශ්චර්යවත් දේවල් මෙලෝකයේ පහළ වුුණ. මොහොදේ ලුණුරස පැනටස බවට පෙරලුණ ගංගා ජලයේ උඩුගම්බලා ගියා. තිරිසංසතුන් සමගී වුණා මුවන් සිංහන් එකට වාසේ කළා නයින්ගේ පෙන අස්සේ මැඩියෝවාන්සේ කලා. කොරවූ අය නටන්න පටන්ගත්තා. ඉබේ වැයන බෙරතාලට පිළිවෙච්චාය නටන්න පටන්ගත්තා. ආශ්චරයයි අත්භූතයි. මිහිරි නාද ඇසුණ, මද පවන්හමාගිය මද වැසි ඇදහැලුණා මෙයාදී පෙරනිමිති බොහෝ පහළ වුණා. ඒවත් ආශ්චර්යයි අත්භූතයි. එසේ ආශ්ර්රයව් අත්්ූත, භාග්‍යුතුන් වහන්සේ දේශනා කළ අතතාගතයන් වහන්සේකි ඒ ආශ්ර්යව අත්්භූත කරුණවලින් තමන් වහන්සේ රාගයෙන් මිදුනා දේශයෙන් මිදුනා මෝහේ මිදුනා කෙලෙසුන්ගේ මිදුනා කියන්නේෙත් ආශ්චරයව අත්භූත කරුණක් මජ්ජිමනිිකාය තුංගනිකොටසේ සුංඥතවර්ග අච්චරිය අබ්භූත සූත්‍රේදී ඔබට වඩාත් විස්තරඇතුව මේ දේශනාව දකින්නට පුළවා මේ පිළිබඳ. සනම් බදුරජාණන්හන්සේගේ ලක්‍ෂණ ලක්කන සූත්‍රයේ දීගනිකායි පාතිික වර්ගෙන් විමසන්නට් මේසිියල්ලෙන් පේනවා බුදුරජාණන් වහන්සේ කියෙන් කවර තරමය උතුමන් වහන්සේ නමක්ද කියලා. ලෝක සත්‍යාගර අර කරුණාවෙන් සසරගමනේ අමුදරු රාජ්‍ය දන්දෙමින් නැසිස් මස්ලේ දන්දමින් පිරූපාරමි බලයෙන් ලැබූ උතුම් ජීවිතය. දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දහම් දෙසුුවේ අෂ්ට බ්‍රක්්මසරයෙන් කරවික විරි නාදයන්. ඒනාදේෙන් දෙසු මේ ශ්‍රී සද්ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාශයේ සෝභනයි එකඇනි සාන්ත ගමනින් සුන්දර නිවනට වැඩම කලා ඒ වැඩම කළේ අත්තකිලමතානු යෝගයටවත් කාමසුකල්ලිකානු යෝගයටවත් බරවෙන් නැතුවයි ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගමන මධ්‍ය ප්‍රතිපදාව